දේව හස්තයක් ඇති පුද්ගලයෙක් පිළිබඳව වසා තිබෙනවා. අද කතා කරන්නේ මාස්ටර් ඔයාමා පිළිබඳව. දේව හස්තයකට උරුමං කරම් කියු ඔහු කියෝගුෂින් ෆුල් කන්ටැක්ට් කරාටි නිර්මාතෘවරේ. මාස්ටර් ඔයාමා උපත ලැබුවේ කොරියාවේ චෝසන්හි කින්ටේ ප්‍රදේශයේ 1923 ජූලි මාස 27 වන දින. චොයි යෙන්යු ඔහුගේ මුල් නාමය. අවුරුදු 9 දී ඔහු දෙමෝපියන් හැර යන්නේ තම සොයුරියගේ රැකවරණය පතායි. ඉන්පසු ඔහුට එහිදී ගෝල්පලේ වැඩ කරමින් සිටු චීන ගොවියෙකුගෙන් චීන සටන් කලාව හැදෑරීමට අවස්ථාව ලැබුණා. මාස්ටර් ඔයාමා පැවසුවේ ඔහු ලී වූ අතර ඔහු එතුමාගේ පළවෙනි ගුරුවරයා බවයි. 1938 මාර්තු මාසයේ ඔයාමා ජපානයේ බලාපොරොත්තු වූ ඉම්පීරිය ජපන් හමුදාවේ යමනාෂි ගුවන්සේවයේ ඩයත් පාසලකට ඇතුළත් වී ඔහුගේ සොයුරාගේ අඩිපාරේ යාමට. ඔහු ජපානයේ ගත කළ කාලය තුළදී වයි යොන් යූ ඔහුගේ ජපන් නම ඔයාමා මත්සුයි ලෙස පරිවර්තනය කළා. 1963 දී ඔයාමා විසින් What is the karate ඊව අතර ඒ එක්සත් ජනපදයේ වැඩිමාල වූ පොත ලෙස සැලකෙනවා. එහි පිටපත් මිලියන ගණන් අලෙවි වී තිබෙනවා. ඒ අද කරාටි බයිබලයේ ලෙස කවුරුත් හඳුන්වනවා. එය හංගේරියානු, ප්‍රංශ, ඉංග්‍රීසි භාෂාවලට පරිවර්තනය වුණා. 1945 දී යුද්ධය අවසන් වීමෙන් පසු ඔයාමා ගුවන් පාසලෙන් ඉවත් වුණා. අවසානයේ ඔහු ටෝකියෝ වූ ජීවත් වීමට ස්ථානයක් සොයාගත්තා. මෙහිදී ඔහුගේ අනාගත බිරිඳ වූ ඔයාමා චිකියෝ මුණ ගැසූ අතර ඇයගේ මව විශ්වවිද්‍යාල සිසුන් සඳහා නිවාසිකාගාරයක් පවත්වා ගන්නවා. 1946 දී ඔයාමා ක්‍රීඩා විද්‍යාව හැදෑරීමට වැසින්ඩා විශ්වවිද්‍යාලයට ඇතුළත් වුණා. හොඳම උපදේශ අවශ්‍ය නිසා ඔහු කරාටේ ගුරුවරයාගේ සහ ෂෝටෝකාන් නිර්මාතෘ ගිචින් යුනකෝෂි ගේ තුන්වන පුත්‍රයා වන ගිගෝ ෆුනකෝෂි විසින් මෙහෙවන ලබන ෂෝටෝකාන් ඩෝජෝ එක වෙත ඇතුළත්. ඔහු ශිෂ්‍යයෙකු බවට පත් වූ අතර කරාටේ ක්‍රීඩාවෙන් සිය ජීවිත කාලයම ආරම්භ කළා. අවදානින් සිට පුහුණු වීම සඳහා ඔහු හුදකලා වී පුහුණු වීම ආරම්භ කළා. පසුව ඔයාමා ටෝකියෝහි තකෝෂි විශ්වවිද්‍යාලයට ඇතුළත් වූ අතර ඔහු වසර දෙක කාලයක් පුහුණු වූ ගිචින් ෆුන්කෝෂිහි ඩෝජෝහි ශිෂ්‍යයෙකු ලෙස පිළිගැනෙනවා. ඉන්පසු ඔයාමා උපන් පළාතේ ජ්‍යෙෂ්ඨ කොරියානු ජාතිකයෙක් වූ නේල් චෝසෝ 1908 සිට 1996 දක්වා වසර කිහිපයක් ගොජිරු කරාතේ හදාර එහි නිර්මාතෘ චොන්ගුන් නියාකි 1946 සහ 1950 අතර කාලයේදී මාස්ටර් ඔයාමා සංචි කොරියානු සමාජිකත්වය සඳහා ප්‍රසිද්ධ කැන්කියොන් ටොයකාමාහි ඉහළ පෙළේ සිසුන් විසින් ආරම්භ කරන ලද දෝජෝවක් කැන්බුන් කාන්හි පුහුණුවල නේචුසෝද කුන්බුන් කාන්හි ක්‍රියාශීලී පුහුණුකරුවෙකු අතරයි. එහිදී ඔයාමා කන්පුන් කාන් හිදී කරාටි පුහුණුවේ ආත්මාරක්ෂක ආම්පන්න සමගයි. එහිදී ඔහුට සම්පූර්ණ බලයෙන් පහර දීමට ඉඩ ලබා දුන් අතර ඔයාමාගේ සම්පූර්ණ සම්බන්ධතාවය සහ සටන් මානසිකත්වයට බලපෑම. කෙසේ වෙතත් මූල අස්ත්‍ර පවසන්නේ ඔයාමා ක්‍රීඩාවක් ලෙස බොගුත්සුහි කරාතේ කෙරෙහි එතරම් උනන්දුවක් එම කාලය තුල ටෝකියෝ වටා ගොස් එක්සත් ජනපද හමුදා හා පොලිස් සමග සටන් කළා. ඔහු පසු රූපවාහිනී සමග සාකච්ඡාවකදී ඉත්සුමේ ටෙන්ගෝ අරන් බන්ජිකියෝ නිහොන් ටෙලිවිෂන් ආයතනයේ විසින් සමග සාකච්ඡා අතර එම අවස්ථා සිහිපත් කළා. යුද්ධය අතරතුර මට බොහෝ මිතුරන් අහිමි වී ඔවුන් කම්කාසේ ගොන් නිවෝන් ලෙස පිටත් විය ගියේ උදෑසන වූ අතර අපි ඒ වෙලාවේදී එකටම ආහාර කළා. නමුත් සවස් වරුවේ ඔවුන්ගේ ආසන හිස්වේ
යුද්ධය අවසන් වූ පසු මම කෝපයට පත්තා. ඒ නිසා මම හැකි තරම් එක්සත් ජනපද හමුදා සමග සටන් කළෙමි. ඔයාම ඔහුගේ මනස සහ ශරීරය පූර්ණ කිරීම සඳහා හුදකලා කන්දකට බැස گیا۔ ඔහු ජපානයේ යමනාෂි ප්‍රාන්තයේ මිනෝබු කන්දේ වසර 3ක් ගත කිරීම සඳහා මානසික මට්ටම සකසා පිටත් වුණා. එහිදී කන්දේ පැත්තක බල්පතක් සෑදු එතුමා ඔහුගේ ශිෂ්‍යයෙකු වන යෂිරෝ සමග ගියා. එහි තිබූ පහසුකම් අඩුතාවය හේතුවෙන් එම ශිෂ්‍යයා දවසක් හොර රහසේ මාස්ටර් ඔයාමාට නොකියා පිටත්ව ගියා. කිබා ප්‍රාන්තයේ ටක්කියමා නගරයේ මිත්‍රයෙකුගේ මාසික සංචාරයෙන් පමණක් හුදකලාව සහ දැඩි එතුමා විලදරාගත්. ඉන්පසු මාස 14ක් කන්ද මත පුහුණු වී ඉන්පසු ඔහුගේ මිතුරාගේ සහය නැවතීමෙන් පසු ඔහු කන්දු බැස නැවත ඔහු සිටි ස්ථානයට ගියා. මාස ගණනාවකට පසු ජපන් ජාතික සටන් කලා ශූරතාවලියේ කරාටේ අංශයේ ජයග්‍රහණය කළ ඔහු නැවත හුදකලා වී ජපානයේ කිබා ප්‍රාන්තයේ ඔහු මාස 18ක් පුහුණුවීම් කරා. 1953 දී ඔයාමා ටෝකියෝහි ඔයාමා ඩෝජෝ නමින් ඔහුගේ කරාටේ ඩෝජෝවක් විවෘත කළ නමුත් ජපානයේ සහ ලෝකයේ පුරා දිගටම සංචාරය කරමින් සටන් කලා හා සංදර්ශන ඔහු විසින් පැවැත්වුවා. ඒ සජීවී ගෝනුන් හිස්සතින් මරා දැමීම, අං කපා දැමීම වැනි විශේෂ වූ අංගවලින් සමන්විත වුණා. ප්‍රථමයෙන් මාස්ටර් ඔයාමාගේ ඩෝජෝව හිස් ඉඩමක පිහිටි නමුත් 1956 දී මුද්‍රා නාට්‍ය පාසලකට මාරු වුණා. මාස්ටර් ඔයාමාගේ විෂය මාලාව ප්‍රායෝගික ශෛලියක් ලෙස කීර්තියක් අත් කරගත්තා. 1956 දී උත්සවයේදී අවසාන සත්‍ය යන අරුත ඇති ක්‍යෝගුෂින් කායි ලෙස එම ශෛලිය නම් කරා. ඔහුගේ සිසුන් සමග රළු සහ කීර්තිමත් ලෙස පුහුණුවක් දුන් එතුමා වෙහෙසකර වූ පාඨමාලාවන් රැසක් හඳුන්වා දුන්නා. ප්‍රායෝගික සටන්වලදී තුවාල ලබා ගැනීම සාමාන්‍ය දෙයක් වූ අතර ඔයාමාගේ ඉගැන්වීමේ විලාසය අනිකුත් කරාටේ පාසල් සමග වෙන්කර හඳුනා ගැනීමට හැකි වුණා. පුහුණුව සමගින් කෙනෙකුගේ ප්‍රහාරාත්මක හැකියාව මැනීම සඳහා පුවරු, උළු හා ගඩොල් වැනි වස්තුන් කැඩීම අවධාරණය කිරීම කියෝගුෂින්හි වෙළඳ සලකුණ බවට පත් වුණා. ඔයාමා කරාටි ක්‍රීඩාවේ ප්‍රායෝගික භාවිතය කෙරෙහි විශ්වාසයක් තිබුණා. ශිෂ්‍යයන්ට මනාව පුහුණුවක් ලබා දුන්නා. ඉන්පසු ජපානයේ පිටත සිසුන්ද එතුමාගේ ඩෝජෝවට පැමිණියා. වර්තමානයේ කියෝගුෂින් පතනම කරගත් විවිධ සංවිධානවල අවසාන ජ්‍යෙෂ්ඨ නායකයන් බොහෝ දෙනෙක් මෙම කාලය තුළ ශෛලිය පිළිබඳ පුහුණුව ආරම්භ කළා. මෙම කාලයේදී කියෝගුෂින් සටන් ක්‍රමයේ උගන්වමින් තිබූ බොහෝ පාසල් එකතු කර ජාත්‍යන්තර කරාටේ සංවිධානය වන කියෝගුෂින් කයිකාන් නිර්මාණය කරනවා. 1961 සමස්ත ජපාන ශිෂ්‍ය විවෘත කරාටේ ශූරතාවලියේදී ඔයාමාගේ ශිෂ්‍යයෙකු වන ටඩාෂි නකමුරා වයස අවුරුදු 19 ඔහුගේ පළමු තරගාවලියට ඉදිරිපත් වූ අතර එහිදීම ඔහු පළමු ස්ථානයට පත් වුණා. නකමුරා පසුව මාස්ටර් ඔයාමාගේ ප්‍රධාන උපදේශක බවට පත් වූයේ මාස්ටර් ඔයාමාගේ පොතේ සඳහන් වන තිසිස් කරාටේ යන්නේ. ඒ ජපානයේ කුණාටුවකට හසු වූ අපේ 1969 ඔයාමා විසින් ප්‍රථම සමස්ත ජපාන පූර්ණ සම්බන්ධතා කරාටේ විවෘත ශූරතාවලිය වේදිකාවට ගත කළ අතර එහිදී ටෙරුටෝමෝ යමසාකි පළමු ශූරයා බවට පත් වුණා. ඒ තැන් සිට සෑම වසරකම පැවතු 1975 පළමු ලෝක පූර්ණ සම්බන්ධතා කරාටේ විවෘත ශූරතාවලිය ටෝකියෝදී පැවැත්වූ අතර එතැන් සිට වසර 4ක් ලෝක ශූරතා පැවතු. කියෝගුෂින් කයිකාන් විධිමත් ලෙස ස්ථාපිත කිරීමෙන් පසු ඔයාමා ව්‍යාප්ත කාල පරිච්ඡේදයක් කරා සංවිධානය මෙහෙයුවා. ඔයාමා සහ ඔහුගේ අතින් තෝරාගත් උපදේශක කාර්යමණ්ඩලය නව සමාජිකයන් ලබා ගැනීමට විශේෂ හැකියාවක් පෙන්නුම් කරා. ඔයාමා ජපානයේ වෙනත් නගර ඩෝජෝවක් විවෘත කිරීමට උපදේශක තෝරාගත්තා. එම උපදේශකයා එම
नगर संक्रमण उत्तर सामान्य सिविल व्यायाम शाला प्रादेशिक पुलिस व्यायाम शाला वैनी बहुत स्थान वाले ओपे कराटे कुश्ता प्रदर्शन कर ओहो प्रादेशिक उद्यान या को प्रादेशिक उत्सव या को पासा उत्सव वाले भी सटान कला संदर्शन पैतृ में क्या भी करें मैं आकार उपदेश के इकमनी में ओके नव शिशु की पतन को तोड़ा गया ඔයාම විසින් කියෝ විසින් ප්‍රචලිත කිරීම සඳහා එක්සත් ජනපදයේ නෙදර්ලන්තයේ එංගලන්තයේ ඔස්ට්‍රේලියාව සහ බ්‍රසීලියාව වැනි රටවලට උපදේශකයෙක් නියුවා. ඔයාම සෑම වසරකම සමස්ත ජපාන පූර්ණ සම්බන්ධතා කරාටේ යූර්ත ශූරතාව හා සෑම වසර හතරකටම වරක් ඕනෑම කෙනෙකුට ඕනෑම ශෛලියකින් ඇතුළු විය හැකි ලෝක පූර්ණ සම්බන්ධතා කරාටේ ශූරතාව ක්‍යෝගුෂින් විසින් ප්‍රවර්ධනය කර එමෙන්න ඔයාමා 100 කුමිතේ යන කුමිතේ කාණ්ඩේ නිර්මාණය කර අතර ඒ දින තුනක් ඇතුළත පිටපිට තුන් වතාවක් සම්පූර්ණ කිරීමට ඔහු සමත් ගොන් සමග සටන් කිරීමට ප්‍රසිද්ධියක් කිසිලු ඔහු තම ජීවිත කාලය පුරාවට ගොන්ුන් 52 දෙනෙකු සමග සටන් කළ අතර කීප දෙනෙකුගේ අංක කපා දැමීම බව ඒ පහරකින් දිනෙක ශනික මාරාදන් බව ඔහුට ඉන්පසු කෝට් ඇට් නොහොත් දේව හස්තයන් අන්වර්තන ලබා දුන්නා. ඔයාමා එක්සත් ජනපදය හරහා ඔහුගේ සංචාරවලදී වෘත්තීය මල්ලපුර ක්‍රීඩකෙන් හා බොහෝ තරග පැවැතු බව කියනවා. 1946 දී ඔයාමා ජපන් කාන්තාවක් වූ ඔයකමා චියුකෝ සමග විවාහ වූ අතර දරුවන් දෙදෙනෙකු ඉන්නවා 1960 ගණන්වල අගභාගයේදී ඔයාමා සහ චියෝකෝ විවාහ ගැටලුවට මුදුන් අතර වෙන්වීමට උන් තීරණය කළා තම ස්වාමි පුරුෂයා වෙනත් කාන්තාවන් සමග දැකීමට අකමැති වූ චියෝකෝ සන්හෝ පොන්ට් නම් කොරියානු කාන්තාවක් වූ ඔහුගේ පවුලේ මිතුරියකට සරණ පාවා දීමට තීරණය කරනවා හොන් සමග ඔයාමාට තවත් දරුවන් දෙදෙනෙකු සිටි අතර ඔහු තම ජීවිතයේ අවසානයේ දක්වා හොන් සහ චියෝකෝ යන දෙදෙනාටම ප්‍රේම කරනවා. පසු කාලීනව ඔයාමා ඔස්ටියෝ ආතරයිටිස් රෝගයෙන් පීඩා විය අතර ඔහු අසනීප වුද. ඔහු කිසිම විටක පුහුණු අත්මාරි. ඔහු තම කරාටේ ප්‍රදර්ශනයේ පැවැත්වීමට බොහෝම එම කාලයේදී ආසාවක් දක්වුවා. ब्रेकिंग स्टाइल ओहुगे प्रियतम शैली वेनु ओयामा जपान भाषावेन पोत 80කට වඩා ලියා ඇති අතර සමහර ඒවා වෙනත් භාෂාවලටද පරිවර්තනය කර තිබෙනවා ඔයාමා විසින් ටෝකියෝ විපීටි ඔහුගේ ජාත්‍යන්තර කරාටේ සංවිධානය වන කියෝගුෂින් කයිකාන් ලෝ ප්‍රමුඛතම සටන් කලා සංගමයක් බවට ගොඩනගා ඇති අතර රටවල් 100කට අධික සංඛ්‍යාවක් ශාකා ලියාපදිංචි වී ඇති අතර සමාජික මිලියන 12කට අධික සංඛ්‍යාවක් ගැන එතුම කතා කරා. ජපානයේදී ඔහු විසින් ඔහු ගැන පොත් ලියා ඇත. ඉතිපු චිත්‍රපට ඔහුගේ වර්ණවත් ජීවිත විශාල ක්‍රියාකාරී විහිදුව සහ විකට පොත් ඔහුගේ බොහෝ වික්‍රමානීය විස්තර කරා. ඔයාමා වෙනහළු පිළිකාවක් හේතුවෙන් 1994 අප්‍රේල් 26 වෙනිදා ජපානයේ ටෝකියෝ නුවරදී තම වයස අවුරුදු 72 මිය යනවා.